morning travelers. Ada api avilla inne Grants Picnic Gorund ekata. Meka tiyenne Dandenong Ranges wala. Eka yanne Melbourne indala pack hamara gitar durakin tiyenne. Api yehiti etara api inna patra godak durai meka. Api yehiti Sherbrooke wala. Sherbrooke kiyanne Dandenong Ranges wala tiyena podi town ekak. Api tiye podi function ekak thiyba. Ethin eka iwerala api hituwa me Grants Picnic Gorund ekata ogalanga gedala pennanna. Mokada metara podi vishesha deyak tiyenawa. මෙතන තමයි wild cockatoo feeding ground එක තියෙන්නේ. ඒ කියන්නේ මෙතන එතෙන්ට ඇවිල්ලා ඔයගලන්ට පුළුවන් wild cockatoos ලාට. ඒ කියන්නේ කහපාට පොඩි crest එක තියෙන කට්ටිය. ඒගොල්ලෝ අර මතකයි රොබින්සන් අතර ඉන්න කුරුල්ලා. බිලිගේ කුරුල්ලා නෑ තමයි. cockatoo කියන්නේ හරි කොහමරි මෙතන grants picnic ground එකේ ඔයගලන්ට ඒගොල්ලන් feed කරන්න පුළුවන්. මේ පිටපස්සේ තියෙන පොඩි shop එකට ගිහිල්ලා ඩොලර් 4ක් දුන්නාම ඒගොල්ලෝ දෙනවා පොඩි token එකක්. ඒ token එක අරගෙන feeding ground එක ගාවට ගියාම ඒගොල්ලෝ පොඩි plate එකකට දාලා දෙනවා bird seeds, ඒ කියන්නේ sunflower seeds, ඔය බජ්ජිරි අනම්මනම් ඒවා ඔක්කොම mix එකක් තියෙන්නේ. එතෙන්ට ගියාම ඔයගලට ඕන තරම් කුරුල්ලෝ බලා ගන්න පුළුවන්. තව දෙයක් තියෙනවා මෙතන කියන්නේ මෙතන මේ bird feeding ground එකට අමතරව පොඩි walking track එකක් තියෙනවා මේ picnic ground එක වටේ. මේක ස්කවුට් කැම්පින් සයිට් එකක්. ඒ වගේ පොඩි ස්ටුඩන්ට්ස්ලාට මොකද කියන්නේ එන්වයරන්මන්ටල් ස්ටඩීස් කරන්න හදපු පොඩි ලෙක්චර් හෝල් එකක් වගේ. ඒ වගේ පොඩි පොඩි අයිටම්ස් ටිකක් තියෙනවා මේ පික්නික් ග්‍රවුන්ඩ් එකේම. ඉතින් මෙල්බන් ඉන්න ඔයගොල්ලෝ මෙල්බන් නම් ඉන්නේ මෙතෙන්ට ඇවිල්ලා පොඩි දවසක් ගත කරලා පොඩි චේන්ජ් එකකටත් එක්ක ඇවිල්ලා යන හොඳ තැනක්. අපි ගිහලා බලමු. අපි මෙතෙන්ට ආයෙත් අවුරුද්දකට විතර පස්සේ ගිහලා බලමු මාස්ටර් කරලා වෙලා තියෙන නස්කයන් හරි තාකුරුළු වැඩියෙන් ඉන්නවද අනම්මනම් ඉස්සර ඔක්කොම බලමු. අරි ඔයගොල්ලෝ මෙතෙන්ට ආවොත් එහෙම මේ වගේ එක්ස්පීරියන්ස් එකක් තමයි තියෙන්නේ. ඔක්කොම කුරුල්ලෝ එනවා ඔයගලන්ගේ මේ එකට. හරි දැන් අපි දැන් මෙතන ඇවිල්ලා ඉන්නේ කුරුල්ලන්ට ෆීඩ් කරන්න. දැන් ඔයගොල්ලෝ මෙතෙන්ට එනවා නම් උදේම එන්න. මොකද ගොඩක් ටුවරිස්ලා එනවා. එතකොට මේ මෙතන කැම්පින් එකට ඇවිල්ලා මේකෝ තාම ටික වෙලාවක යනවා. ඉන්න එනවා නම් උදේමයි එහෙම නැත්නම් හවස හවසවරුවයි එන්න. ඇවිල්ලා අතන තියෙන මේ ෂොප් එකෙන් බර්ඩ් සීඩ්ස් අරගෙන බර්ඩ් සීඩ් ටෝකන් එකක් අරන් මෙතන පොඩි තැනින් මේ වගේ බර්ඩ් සීඩ් ප්ලේට් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාලගේ වැහෙන්නම මේ කොකටුස් ලෙනවා එකට. අනිත් දෙක කියන්න ඔයගොල්ලෝ එනවා නම් මේ වගේ අද්දික ජැකට් එකක් මේ එනං එන්න. එතකොට තමයි මේගොල්ලෝ මේ කලකවයි මේගොල්ලෝ අතට ඇහුණත් මේ එහෙම මේ අත හිහිරෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනදි මේගොල්ලන් මේ කකුල් වලින් අපිව තද කරලා අහම කරලා අල්ල ගන්නවා. ඒකින්ද අත් කොට ෂර්ට් එක නැගන ආවත් එහෙම මුළු අතම හිහිරෙනවා මේ වගේ. ඒකින්ද එනවා නම් අද්දික ෂර්ට් එක නැගන් එන්න. මේ එක්කෙනෙක්මයි කකුල කරා මෙතන මේ එන්න මෙයා. ඔව් එන්න මෙයා තමයි කකුල කරා. ඒකින්ද එනවා නම් මේ වගේ එන්න මේ වගේ තමයි එක ට්‍රේ එකක් මෙතන ඩොලර් 4ක් වගේ වෙනවා. අපි දැන් මෙතන ගොඩක් පාරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඒ වගේ කොච්චර පාරක් ආවද ඉපා වෙන්නේ. හරියක් කියන්න ඕනේ මේ ඔයගොල්ලෝ ෆීඩ් කර මේ බර්ඩ්ස්ලට ෆීඩ් කරනවා නම් වෙන තැන් වලට යන්න එපා. මේ ස්පොට් එකට විතරක් එන්න. මොකද අපි දැකලා තියෙනවා ගොඩක් ටුවරිස්ලා ඒගොල්ලෝ කෑම ගෙනල්ලා පිට අර පැත්තේ කෑම දානවා. එතකොට ඉතින් එහෙම කරන්න එපා, බෝඩ් ගහලා තියෙනවා එහෙම කරන්න එපා කියලා. ඒකින්ද එනවනම් මෙතෙන්ටම ඇවිල්ලා මෙතන ඉඳලා ටෝකන් එකකට මේ කෑම අරගෙන මේ තැනදී විතරක් මේගොල්ලන්ට ෆීඩ් කරන්න කියලා තමයි මේ මෙතන ඉන්න කට්ටිය ඉල්ලන්නේ හැමෝගෙම.
අඩක් ගහලා තියෙනවා මේ පෙබරවාරි 11 ඉඳන් මෙතන බර්ඩ් ෆීඩින් එක ක්ලෝස් කරනවා කියලා ඇත්ත නැත්නම් මොකක්ද දන්නේ නැහැ මම පොඩයි එක හොයලා බලන්න ඕනේ එහෙම වුණත් එහෙම ඔයගලන්ට එන්න පුළුවන් මම සෙබ්‍රුව වෙනකම් විතරයි ඒ කියන්නේ තව දවස් දෙක තුනයි තියෙන්නේ ලක්කේ තමයි මම නම් දැන් හතර පහ පාරක් මෙතන ඇවිල්ලා තියෙනවා මම දන්නේ හේතුව මොකද්ද ඒ වගේ එකක් මම ඉන්නේ පාක් වික්ටෝරියා වෙබ්සයිට් එකේ ගියොත් එහෙම බලා ගන්න පුළුවන් අයි මේක මෙතන වහන්නේ කියලා අයි බලමු නැෂනල් පාර්ක් එකකම එහෙම ගුරුලන්ට පීට් කරන්න කියලා එකක් නැහැ මොකද ඒක නැෂනල් පාර්ක් එකක් නේද මොකද මේ ඒක හින්දා මේ ඒගොල්ලෝ තීරණය කරලා තියෙනවා මෙතනත් එහෙම වයිල්ඩ් ලයිෆ් වලට يعني වයිල්ඩ් බර්ඩ්ස් ලාට මිනිස්සු විසින් පීට් කරන එක නවත්තන්න මොකද ඒක ඒගොල්ලන්ගේ නැචරල් ජීවන රටාවට බාධාවක් වෙන හින්දා අතන මේක හොඳ තීරණයක් ඒගොල්ලෝ ටුවරිසම් පැත්ත ගැන හිතන්නේ නැතුව මේක මේ වගේ කැලේින කුරුල්ලන්ගේ අනාගතය ගැන හිතලා ගත්ත තීරණයක් කියලා කියන්න පුළුවන් මේක අතර අපේ රටේ කටියට ගොඩක් අදගත් වෙනවා මොකද අපි දැකලා තියෙනවා ඕනතරම් කැලේ අලිවැට වර්ගාව ඉඳන් කැලේ ඉන්න සත්තුන්ට කැම දාන ලංකාවේ මිනිස්සු බාරවල යන ගමන් විසික් කරගෙන යනවා මම දැකේ ඉතින් දා වීඩියෝ එකක් ෂෙයාර් කරන Facebook එකේ එක කවුරුහරි මිනිහෙක් පොල්තින් බෑග් එක පිටින් දානවා අලියෙක්ට කන්න ඒ වගේ අනවශ්‍ය මොකද කියන්නේ අනවශ්‍ය සත්තුත් එක්ක තියෙන සම්බන්ධතාවය මිනිස්සුන්ගේ ඉවත් කරන්න ගත තීරණයක් කියලා මම හඳුන්වන්න පුළුවන් අතන මේක මම කියන්නේ ඉතාමත් හොඳ තීරණයක් පාක් වික්ටෝරියා ආයතනයේ සිදු ගත්ත මේ කුරුල්ලන්ගේ අනාගතය ගැන හිතලා සහාය කරගන්න ටුවරිසම් ඒ වගේ ගැන දේවල් ගැන හිතලා ඒක නම් හිතන්නේ අපිත් හොඳ කාර්යයක් ආයෙම කරලා ඒක නම් තියෙන දවස් කීපයක් මේක අරලා තියෙන පබ්ලික් කියන මහජනතාවට මේකින්ද අවුල එනවා නම් 11 වෙනිදට කලින් ඉන්න මට ෂුවර් නෑ මේ වීඩියෝ 11 වෙනිදට කලින් දාන්න පුළුවන් වෙයි කියලා හැබැයි ඔයගොල්ලෝ මෙතන ගිහින් තියනවා නම් ප්‍රශ්නයක් නෑ ගිහිල්ලා නැත්තම් ඊට පස්සේ අපි වගේ මේ වගේ කරමු වීඩියෝස් වලින් තමයි ඔයගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ හරි දැන් කොකටස් වල ෆීඩ් කලි කරේ අපි දැන් යන්න හදන්නේ මෙතන වෝක් එක නම් යන්නේ නැහැ වෝක් පොඩ යන්න අමාරුයි මේ දැන් දෙන්න තුන් දෙනා වෙන්න යන හින්දා කොහොම හරි කොකට ෆීඩින් සීන් එක ඉවර හින්දා අපි යනවා අපි ඕගොල්ලෝ මෙතන ඉඳලා මතක තියාන කලින් කිව්වා වගේ ඕගලන්ට පුළුවන් මෙතන වෝකින් ට්‍රැක් එකක් තියෙනවා විනාඩි 20ක 25ක් විතර දුරක් තියෙන්නේ ඇවිල්ලා පොඩ්ඩක් මේ කොකට ෆීඩ් කරලා ඒ වෝකින් ට්‍රැක් එක දිගේ ඇවිදලා දවස ගත කරලා යන්න පුළුවන් වෙනස කරත් එක්ක මතක තියාගන්න කොකට ෆීඩින් පොයින්ට් එක ඔලස්සේ ඉඳලා වැහුවට මේ වොකින් ට්‍රැක් එක ඒ කැම්ප් සයිට් එක ඒවා හැමම තියෙනවා ඒවා වහන්නේ නැහැ එකම වෙනස තියෙන ඕගලන්ට කැලේ කුරුල්ලන්ට කන්න දෙන්න දාන්න බැරි එක ඒක මේ නීතියක් කොහොමත් කැලේ සතුන කන්න දාන්න බැරි සීන් එක ඒක තමයි කියන්න තියෙන්නේ මේ දවසක නම් අපි යනවා data වැඩකොඩුකුත් කරගන්න තියෙනවා මේ නැත්තර ආපු එකේ ඒකින්ද දැන් යන්න තමයි හදන්නේ ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න දුල්දැන් ශිහාරා Instagram page එක තියෙන දුල්දැන් ශිහාරා ඒකත් follow කරන්න comments තව මොන හරි යන්න ඕන නැත්නම් තියෙනවා ඕස්ට්‍රේලියා බාන් ලස්සන දෙන තියෙනවා නම් comment කරන්න like කරන්න අපේ page එක like කරන්න video එක එහෙනම් තව video එකක් හම්බුම් පස්සේ bye